රටේ පවතින කரோணාවයක්තිය හමුේ ඔබත් තාරක්ෂාවී රට තාරක්ෂා කරන්න නිවැරති සෞ්‍ය උපදෙස් පිළිපதிන්න. ආයුබෝවන් ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන්නේනම් තවත් සතිදධායක කාලයක් තුළ ලංකාවේ පැතිරන ප්‍රධානතම কොවිඩ ප්‍රබේදය බවට เดල්ටා ප්‍රබේදය පත්විය හැකි බව. ক ரோෝගපාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය सुුදර්ශනී ප්‍රනාාන්ந்துපුල්ලේ මහත්මயான අනතුරු අங்கවයි මාධ්‍ය හමෝකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ විශේෂඥෙන් මේ පිළිබඳව පවසාඇති බවටයි මේ අතර কොවි-19 වස වැඩි වශයෙන් වැடிිහිටියන්ගේ மරண වාරතාාවීම හේතුවேன் என்னත් කරනේදී වයි සෞරුදු හැටට වැඩි පුද්ගලින් සඳහා ප්‍රමුකතාව ලබාදීමට තීරණය කළ බවது ඇ සඳහන් කලාය ජ්‍ය අ මාත්‍යවරයේ වැඩිදුරටත් සඳහන් කළේ කොවි-19 වසය ආසාධනය වී මේ වන විටත් ගර්නීීම අවරුන් දොළොස්තෙනකු පමණ මියගොස් ඇති බවයි වැඩියෙන්ම මේ ඇල්4ා ප්‍රබේදයෙන් මැරෙන්න්නේෙ හැටට වැඩිය අය එනිසා තමයි රජය පැහැදිලිවම තීන්දුව ගත්තේ මේ එන්නත් කරනේදී හැටට වැඩි අයට ප්‍රමුකතාව ලබාදිය යුතුයි කියලා ගර්බනීම අවරුන් දොළහක් මියගොස් තිබෙනවා ඒ වගේම ඩෙල්ටා ප්‍රබේදය පැතිරීමේ අවධානමක් තියෙනවා විශේෂඥවා ්‍යවරු කියනවා අපි ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනේ නොකළොත් තවස් සති දහයක විතර කාලයක් තුළ මෙහි ප්‍රධානතම ප්‍රබේධය වන්නේ डල්ටා ප්‍රබේධය කියලා විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය මහාචාරෙන් නීලිකාම අලවිගේ මහත්මිය අනතුරු අගවල තියෙනවා ඒ නිසා අවධානම පහවෙලා නෑ අලුත් සතුරෙකුත් කැරකෙනවා තාවත් මෙවැනිම පුවත් නැරඹීමට දැන්මා අපිව ස सबබස්क्राइब කරන්න අපි අतीන් ්लोඩ කන්න වීඩියෝස් කැන ලलीින්ම ැන ග बෙլյ կանनिկտ क्líկանhne।